රංචුවක් මෙගොඩින් එගොඩට සෝමාවතිය වඳින්නට යද්දී ඈතින් තවත් විසල් රංචුවක් යනවා ඒත් සෝමාවතියට අද සෝබාධාරා අප ප්‍රථම වතාවට ඇවිද යන්නේ සෝමාවතිය ජාතික උද්‍යානය පුරායි එන්න ඒ සුමිහිරි අසිරිමත් අත්දැකීම අපත් සමග අගස් ලෙස විඳ ගන්න පසෙහි පවතින දියාලු දුර්වල බව නිසාත් ප්‍රතාපවත් ගංගා දහර වනාන්තරයක් පෞරක්ෂේ දෙපස රැඳී නැගී නොසිටින නිසාත් මේ පහළ මහවැලි නිම්නය ඝාතනය වීමේ වේගවත් බව අතින් ඉහළයි කොතෙක් දුර ගෙවා ආවද සිය කාන්සිය මහන්සිය නිවාලමින් අලි ඇතුන්ගේ හුරතල් බලන නදී ප්‍රමෝදය අද ඔබට විඳගත හැකි උස් යුරෙන් රූටාවිත් දිය හෙබ ළඟ නතරවන අලි ඇතුන්ගේ පාද සිය විසල් සිරුර දරා අරා සිටිද්දී පොබය සිඩාවා සතු දිගු නැහැය නැතහොත් අතකට වඩා සේවා සපයන හොඬය පහලට යවා දියෙහි සුවය සුවඳ හා පිවිතුරු බව පිරික්සනවා වතුර බීමෙන් පසු හිමි හිමින් පා ඔසවා දියට වඩින අලි රංචු ලාලිත ගමනින් බඩවත කිති කවන ජල තරංග හා ඇලී ගැලී හිමි හිමින් දියෙහි ගැඹුරු හා නොගැඹුරු තැන් පසු කර පෙරට යනවා ඒ එහා ඉවුර වෙතයි යන ගමන් උවද වතුර ටික ටික බොන මේ සද්දන්තයින් සිය පැටවුන් වතුරේ නොගිල්වා රැගෙන යන්නේ වැඩිහිටි සිරුරට වත්තම් වාරු කොටගෙනයි එහා ඉවුරේ වැලි තලාවේදී ඇතමෙක් සුදු වැලිනා ගන්නවා මේ වන්දනා ගමන කොළ මිටක් දෙකක් කටපුරා කා ඉන්පසු සෝමාවති විහෙර කරා පා එසවීමේ කෙටිමන් මේ අලියත් තුදන්නවා සෝමාවතිය අලි බලන්න සුදුසුම හොඳම තැනක් කියලා ඔබට ඒත්තු යාවි ඇතර මේ ඉන්නේ එක රංචුවක් විතරයි කොහොමද මහත්තයා දැන් මේ උද්‍යානය ඇතුලේ අලි සංගරණයක් විදිහට අරගෙන නැතත් අලි ගහනයක් විදිහට අපිට ගත්තොත් එහෙම කොයි කාලෙද වාර්තා වෙන්නේ අඩු වැඩි වීම කොහොමද අලි ගහනයක් වශයෙන් ගත්තාම මේ වෙනකොට සෝමාවති අලි 4500ක රංචුවක්වත් ඇති කියලා අපි දල වශයෙන් අනුමාන කරනවා ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වගේ වෙනකොට මෙහෙට විශාල වශයෙන් වැසි ලැබෙනවා ඒ වැසි කාලයත් එක්ක මේ ජාතික උද්‍යානය බොහෝ ප්‍රදේශ වර්ෂා ජලය යට වෙලා යනවා මහවැලි ගඟ පිටාර ගන්නවා ඒ පිටාර ගැලීම නිසා ඇදිච්චි විල්ලු පරිසර පද්ධතියක් තියෙනවා අනුරාධ මහත්තයා ඊට පස්සේ නියං කාලයත් එක්ක ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වල අධික ලෙස නියං කාලයත් එක්ක මේ විල්ලු පරිසර පද්ධතිය වතුර ක්‍රමයෙන් අඩු වීමත් එක්ක මේ වනාලින්ට සුදුසු ආකාරයේ ග්‍රාස්ලන්ඩ් තනකොළ වැවෙනවා ජාතික උද්‍යානයත් එක්ක ත්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතේ තියෙනවා එහා පැත්තේ ඒක මාවිල් ආරුව දක්වා සේරු නුවර දක්වා යනවා ඊපස්සේ ත්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතේ සෝමාවති ජාතික උද්‍යානයේ කෙළවර ආරම්භ වෙනවා ජලගලුම් නිම්න ජාතික උද්‍යානය මේකටම සම්බන්ධ වෙනවා ජලගලුම් නිම්න ජාතික උද්‍යානයේ මහවැලි ගඟ දිගේ වස්ගමුව දක්වා යනවා වස්ගමුවෙන් අංගමැඩිල ජාතික උද්‍යානයට සම්බන්ධ වෙනවා මේ උද්‍යානයේ සිටන අලි මෙම ගමන් මාර්ගය ඔස්සේ මෙම උද්‍යාන ටිකටම ගමන් කරනවා නමුත් අර අධික නියං කාලයත් සමග මේකේ තනකොළ අර හොඳට වැවෙන නිසා මේ පරිසර පද්ධතියේ විශාල වශයෙන් අලි දකින්න පුළුවන් සෝමාවතියට එන යන බැතිම තුනට ආගමික බැතිය හැරුණු විට සෝබාදහමට සමීප වීමට පැවති අවකාශය අවමයි ඉඳ හිට දුටු ඇතෙකු අලියකු දුරින් සිට බලා
පානැගුවා විනා සංචාරකයා සඳහා අවශ්‍ය වනජීවී ආස්ථානයක ආකර්ෂණය ලැබුණේම නැහැ. දැන් එකී රික්තය පුරවා විල්ලුහා තන පිටි මත දිවි ගෙවන වනසතුන් අලි ඇතුන් නැරඹීමේ භාග්‍ය ඔබට හිමිවනු ඇති. කෝටන් තැන් අභියස අග්‍රාභෝපත් පාදමින් පටන්ගෙන සිරිපාද වැඳගෙන එන මහවැලිය සෝමාවතිය අභියසදී මේ විදිහට අපිට පේන්නේ. හැබැයි මේ ජෛව පරිසර පද්ධතියට ඔහුගෙන් ලැබෙන සහ මේ ජෛව පරිසර පද්ධතිය මහවැලියට කරන මෙහෙවරක් ඇති. ඇත්තටම මොන වගේ මෙහෙවරක්ද මහත්තයා එතනදී සිද්ධ වෙන්නේ? දැන් වෙනත් ප්‍රදේශවල මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ විශේෂ මාළු වර්ග ඉන්න වඳවිම තර්ජනයට ලක් වෙච්චි. ඔවුන්ගේ වාසභූමි උන්ගේ ව්‍යාප්තිය සඳහා හොඳ භූමියක් තා මේ ප්‍රදේශයේ. නිසා අපි මේ ප්‍රදේශ අපි ආරක්ෂා කරන්නේ මිනිස්සුන්ට එන්න දෙන්නේ නැතුව මේවා ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වඳවිගෙන යන සත්ව සහ සාක විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා. සෝමාවතිය ජාතික උද්‍යානයේ මැදින් වගේ තමයි මේ මහවැලි ගංගාව ගලාගෙන යන්නේ. එක පැත්තකින් මේකේ මායිමක් වෙනවා පෙරියාරුව. අනිත් පැත්තෙන් මායිමක් වෙනවා මාවිල්ලාරුව දක්වා දිව යන මාවිල් ඔය. එතකොට මේ වටේටම මේ නිතරම ජලය තිබෙන පරිසර පද්ධතියක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. මේ පරිසරයත් එක්ක සතුන්ට ආහාර ජලය සොයා ගැනීමේ පහසුව. ඒත් ඒ නිසාම මේ ජාතික උද්‍යානය තුල නිතර ඕන වෙලාවක වනාලියක් දැක ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දවල් දිවා කාලයේ පවා උදේ කාලයේ සවස් කාලයේ ඕන වෙලාවක මේ ජාතික උද්‍යානය තුල වනාලි නැරඹීමේ හැකියාවක් තියෙනවා. සෝමාවති ජාතික උද්‍යානයට පිවිසීමට පෙර අපිත් අලිවාගේම විත් සෝමාවති සෑරදුන් දැකගත්තා. මාලා මාලිනී පුදා සුවඳ දසතට විදා හේවිසියෙන් හොරණෑවෙන් හඟවන අභිමානය විඳතරා ගත්තා. ඒ අසබඩම අලිවැට ළඟ නැවුම් තනකොළ කන අලින් ළඟ ඇති ශ්‍රද්ධාව දෙස ටික වේලාවක් බලා හිඳ මහ වන ගැබ වෙතයි පිවිසුනේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ මේ සිරස සිඳිලා තියෙන්නේ, කියන්නේ විනාශ වෙලා ඉතුරු කොටස් ටික තියෙනවා. දැන් අර අංගම් මැඩිල්ලෙදි අපි කැලේ මැද්දෙන් යනකොට හම්බ වෙච්ච පාෂාණයෙන්ම නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. මොකක් කල් ඉඳන් ඇති මෙතන නේද මහත්තයා? ඔව්. මෙතන තව තියෙනවා මුක්කල් ගොඩක් මෙතන ඇතුලේ. පොඩි මෙතන ගල් ගොඩක් තියෙනවා. එයා පැත්තෙන් චෛත්‍යයක් හාරලා තියෙනවා. රබේන්නේ ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ. දැන් මේ ඉන්න තැනත් අතේ දුරින් පේන්නේ පැරණි නටබුන් වෙහෙරක ගති ලකුණු. ඒව හැබැයි හාරලා විනාශ කරලා ඒක රේඛාවක චෛත්‍ය පිහිටනවා, කොත් කැරලි පිහිටනවා. දැන් එවැනි බිමක මේ ජාතික උද්‍යානය පිහිටන්නේ. ඇත්තටම මහත්තයා, ජාතික උද්‍යානයේ සීමා වෙන්නේ, වපසරිය වෙන්නේ, ඒකම මේකේ හඳුනාගත යුතු සුවිශේෂ ලක්ෂණ වෙන්නේ මොනවද? මේ ජාතික උද්‍යානය දිස්ත්‍රික් දෙකකට මායිම් වෙලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටත්, නැගෙනහිර පළාතෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට, උතුරු බල පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට. ඒ වගේම මේක
විශාලත්වයෙන් ගත්තාම අක්කර 36500ක් විතර විශාලත්වයක් තියෙනවා. මේකේ වනාන්තර පද්ධතිය ගත්තාම වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර දක්නට ලැබෙනවා. ඒ වගේම ගංගාධාර වනාන්තරයකුත් දක්නට ලැබෙනවා. විශේෂයෙන් විල්ලු පරිසර පද්ධතිය විශේෂයි. ඒ වගේම මේකේ කටු පඳුරු සහිත ලඳු කැලෑස රූපයක් දක්නට ලැබෙනවා. ඒ වගේම උඩු වියන් ස්තරයකුත් යටි වියන් ස්තරයකුත් සහිත වනාන්තර ප්‍රදේශයක් දක්නට ලැබෙනවා. එතකොට මේකේ මායිම් ගත්තාම උතුරු මායිම ගත්තාම ත්‍රිකුණාමල කන්දලේ මාර්ගය දක්වන්න පුළුවන්. ඒත් එක්කම ඒ කන්දලේ මාර්ගයේ ඒ ඔස්සේ එනවා කන්දලේ කල්ලාරු මාර්ගය ඔස්සේ කල්ලාරු වැලි කන්ද මාර්ගය දක්වා. එතනින් ඇවිල්ලා ඊට පස්සේ වෙරුවල්ලාරු කන්දකාඩු ඇල ඔස්සේ එනවා මුලානාරු දක්වා. මුලානාරු වලින් මේක මහවැලි ගඟට වැටිලා මහවැලි ගඟ ඔස්සේ පෙරියාරුව දක්වා ගමන් කරනවා. පෙරියාරුවට දක්වා ගමන් කරලා පෙරියාරුවෙන් පල්ලියගොඩල්ල ප්‍රදේශය ඔස්සේ බෙරුවිල දක්වා ගමන් කරනවා. ඒ දකුණු මායිම ඊට පස්සේ බස්නාහිර මායිම නැවත හබරණ කන්තලේ මාර්ගය දක්වා දිය යනවා. මතකයේ කොනිත්තා පා නැගිය යුතු තැන සොයා ගන්නවා විනා මේ නිතර යන එන මාවතක් නොවේ. වන මග දිගේ ටික දුරක් යන විට මහවැලි ගඟට යාබද අතු ගඟක් හමුවනවා. වෙරුගල් ආරු ලෙස හැඳින්වෙන එය මාවිල් ආරු කරා ඇදී එන්නා. මේ තමයි වෙරුගල් ආරු. මේක වැටෙන්න ඇවිල්ලා මාවිල් ආරුවට. දැන් වතුර කඳුලක්වත් නැහැ. ඒත් මේ ගඟ ගැන කදිම චරිත සාහිතිකයක් දෙන තැනක් තමයි මේ. අලියා මෙතන සොයාගෙන තිනව තෙතමනිය තිනව කියලා. අනිකසිකමත්. දැන් මේ 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 කුංචිලින්ද මේක ඇත්තටම වැලූ වැල්මට අර කැස්බෑවා කොළ කැස්බෑව අන්තිමට බිත්තර දාන පොඩි රසක් හදනවා. අන්න ඒ වගේ තමයි නේ. ඔව්. හැබැයි යටින් ඇතුලින් මේක ගොඩක් ගැඹුරු කරගෙන මේ වටේ හොඬ වැල දාලා හාරලා තියෙන වටේට. මේක කොහොමද කරන්නේ එතකොට මේ? එතකොට අලියා සාමාන්‍ය හොඳ නුවණක් තියෙන සතෙක්. මේ සතා දන්නවා ගඟ ගලාගෙන ගියාම ගඟ හිඳුනට පස්සේ වතුර ගඟේ කොහේ හරි පතුලේ තියෙන්න පුළුවන් කියලා. අලියා ගඟේ ගලා එන බැස්ම තියෙන තැනක හාරලා බලනවා වතුර තියෙනවද කියලා. එහෙම හාරපු තැනක් තමයි මේ තියෙන්නේ. මේකේ අලියා හොඬ වැලෙන් හිමීට හිමීට හාරලා වතුර හොයාගන්නවා. ඊට පස්සේ වතුර පාවිච්චි කරනවා. මේ තියෙන්නේ හොඳ පිරිසිදු වතුර අලියා හොයාගෙන. මොකද වියලි කලාපයේ මේ වගේ තැන් බොහොමයක් තියෙනවා. එතකොට වතුර කාලිකට හිඳිලා යනවා. හිඳිලා ගියාට පස්සේ සත්තුන්ගේ පිපාසාව නිවා ගන්න මේ වගේ තැන් පාවිච්චි කරනවා. අලියා මේක හාරලා එයාගේ ප්‍රයෝජනේ ගත්තට පස්සේ තවත් සත්තු මීමින්නෝ මුවෝ ඒ වගේ පුංචි සත්තු පවා මේ වගේ තැන් ප්‍රයෝජනයට ගන්න. උද්‍යානය කාලයකදී සපුරාම ගං වතුරෙන් අඩි කිහිපයක් යටවන නිසා ආක්‍රමණික අගඩ ශාක ඒ පුරා පැතිරී ඇත්තේ වෙනත් කිසිදු තැනක නොදක්නා පරිද්දට. ඇතැම් විට එය බිම් මට්ටමේ ප්‍රමුඛ ශාකයක් බවට පත් වී ඇති වගක් පෙනෙනවා. වතුර පිරුණු කලට එය මැරී යන බව තේරුම් ගත හැකි. මේ දුඹුරු පැහැ ගස් ගොන්න දුටු විට තන බිම්වලට විශාල වශයෙන් හානි සිදු කරන නිසා අගඩ හේතුවෙන් සතුනට ඇවැසි ආහාර විශාල ලෙස අකුලා දමනවා. මේ අලි එළියට එන වෙලාවයි. විල්ලුවක් අසබඩ සිටි අලි රංචුවක් තනි අලියකු හා ගැහැණු සතුන් කිහිප දෙනෙකු සමග හමු වුණා. ඔය
ඒ අසබඩම රැඳුණු මේ ජලචාරී මාංශ මත්ස්‍ය හා මට්ටි බුඳින විහඟ කුලකයේ අතර විශාල ගහණයක් ලෙස තට්ටමානාවන් දැකීම විරල සිද්ධියක්. ඒ අතර අලුතින් කැදලි වලින් මේ ලෝකයේ විචිත්‍රත්වය සහ පැවැත්ම උදෙසා අවබෝධාත්මක අත්දැකීම් ගොන්නක් කරා රැගෙන යන පැටව් කිහිප දෙනෙකුද විසීම විශේෂත්වයක්. අලි කණ්ඩායමේ සිටි පිරිමි සත්වයෙකුගේ ජනනේන්ද්‍රියට කිඹුලකු වැනි සතෙකුගෙන් සිදු වූ හානියක් සපා කෑමක් වැනි දෙයක් අපට දෘශ්‍යමාන වුණා. ඒ අතරතුර ආ තවත් අලියකු ගැහණු සතුන් අතරින් සහවාසයකට සුදුසු සතෙකු වෙද්දී ඉංගිත හා සායනික පරීක්ෂාවන්ට ලක් කළා. එතන පසු කර තවත් පෙරට යද්දී අලි නිතර විත් රැඳුණු තැනක් හමු වෙනවා. ඒ අප අද දවසේ ගමන නිමා කරන විසල් ගල අසබඩමයි. එහි රැඳුණු සාක්ෂ්‍ය සලකුණු ගැන කතිකා කොට අප ගල මතට පා නැගුවා. මේ ගහේ හුඹහක් බඳලා නෙමෙයි මේ අලි ඔළුව අතුල්ලලා නැත්තම් පිට අතුල්ලලා මේ නැබඩ ගහ මහා විශාල සේවයක් කරනවා අලින්ට නිකන් සම්බාහන යන්ත්‍රයක් වගේ මේ පිට අතුල්ලගෙන මෙතන මෙතන ගත්තොත් එහෙම කකුල් දෙක අකුල් අතර දෙපැත්තට දාලා හොඳට බඩ අතුල්ලගෙන දැන් ඒක නෙමෙයි විශේෂත්වය මේ මගේ උස අඩි 5යි අඟල් 6යි එතන ඉඳලා මේ අඩි 5ක් විතර උස පොල්ලක් ඔළු తిව්වහම අඩි 10 මාරකට විතර ඔළුව ගෑවෙන අලියෙක් මෙතෙන්ට ඇහිලා තිනවා මේ. එයාගේ ලකුණු මේ තියෙන්නේ. කොයිතරම් සද්දන්තයෝ සෝමාවතී ඉන්නවද කියලා එකෙන් හිතා ගන්න පුළුවන්. දැන් අපි ඉතින් හක්කලම් කරනවා දන්නේ අර ළඟම තිනවා අපි යන ගල්ලැන්ද. මේක නෂ්ටාවශේෂ පිරි තැනක්ලු. දැනටත් කට්ටිය ගිහිල්ලා ඉන්නේ. එහි පාදම ළඟම රැඳුණු ගස් පන්තිය පුෂ්පයන්ගෙන් විරාජමානව බලා සිටිනවා. ඒ සමගම තැන තැන ඌ නටබුන් අපට පසක් කර දුන්නේ සුවිසල් මිනිසකු අපේ අතීතය මත ජීවත් වූ බවයි. සෝමාවතී ජාතික උද්‍යානය මෙම උඩංගියේ තැනකට නැගලා බැලුවාම සාමාන්‍යයෙන් පේන්නේ අලින්ගෙන් නෙමෙයි හරක්ගෙන් වැහිලා වෙනද. ඒ වුණාට හරක් දැන් පොතනවත් දකින්නේ නැහැනේ. මොකක්ද උනේ? මේ සෝමාවතී ජාතික උද්‍යානයට තිබුණු ලොකුම තර්ජනය තමයි ගව පට්ටිමියන්. අපි මම මේ ජාතික උද්‍යානයට ඇවිල්ලා වසරක පමණ කාලයක් ඔවුන්ට ගවයන් ඉවත් කර ගැනීමට අවවාද කරමින් දිගින් දිගටම කටයුතු කරා. නමුත් ඔවුන් ගවයන් ඉවත් කරන බවක් අපිට පෙනුනේ නැහැ. එන්න එන්නම වැඩි වෙන බවක් තව දැක්කේ. ඉන්පසු අපි නීති ක්‍රියාත්මක කරන්න ගත්තා. ඊපස්සේ ගව හිමියන් අපි ජාතික උද්‍යානය තුලින් නල්ලලා අධිකරණය හමුවට රැගෙන ගියා. ඒත් එක්ක ඔවුන්ට රුපියල් 55000 75000 වගේ දඩ නියම වුණා. ඒත් එක්ක ගවපට්ටි හිමියන් මේ ප්‍රදේශයෙන් ගවයන් ක්‍රමෙන් ජාතික උද්‍යානයෙන් එළියට ගත්තා. සා දැන් මේ වෙනකොට අර ඉතුරු වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ
අල්ලන්න බැරුව ඒ මිනිස්සුන්ට අල්ලන්න බැලු කුළු තත්ත්වයට පත් වෙච්ච ගවයන් කීප දෙනෙක් තා දැන් ඉතුරු වෙලා ඉන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ මේ වෙනකොට බොහෝ දුරට ගවයන් ඉවත් කරලා ඉවරයි ඔය හරකෙන් දෙන්නේ කිටිහම ඉතින් මක් වෙනවද කියලා මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් මේක මේ ගවයන් නිසා මේ වනාලින්ගේ මේ වාසභූමි සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා මේ වනාලි ප්‍රශ්නයට විශාලම ගැටලුව වෙලා තියෙන්නේ මේ මේ ගෝපට්ටි කරුවන් මේ ගවයන් ජාතික උද්‍යානයට අතුල් කිරීම ඒත් එක්ක සිංගප්පූර ලංකාවේ වනාලි ප්‍රශ්නේ වැඩිම තියෙන්නේ මහවැලි සිංගප්පූර කියන ප්‍රදේශය ඒ කියන්නේ සෝමාවතිය ත්‍රිකෝණ මඩු ප්‍රදේශය ඔස්සේ මේ වනාලින් ගමන් කරනවා මේ සිංගප්පූර ප්‍රදේශයට මේ නිසා දැන් මේ වෙනකොට අපි දන්න ආකාරයෙන් සිංගප්පූර ප්‍රදේශයේ වනාලි තර්ජන අවම වෙලා මේනකොට වෙනදාට වඩා ගෙවල් කැඩීම් වගේ දේවල් අපිට වාර්තා වීම බොහොමත්ම අඩු වෙලා තියෙනවා. එතකොට මේ වන අලියට කණ්ඩ තියෙන තනකොළ ටික තමයි මේ ගවයා ගැහැවේ. එතකොට ගවයෝ 15000කට වැඩිය මේ ප්‍රදේශයේ හිටියයි කියලා අපි හිතනවා. එතකොට ත්‍රිකෝණ මඩුත් ඒ වගේ. එතකොට වාකරේ වාලච්චේන ඒ වගේ ප්‍රදේශවල ගවපට්ටි කරුවන්ගේ ගවයෝ සුංගාවිල කටුවන්විල වගේ ප්‍රදේශවල කට්ටිය ගවයෝ තමයි මේ ප්‍රදේශයේ හිටියේ. මේ ගවයන් දැන් ඉවත් කිරීම තුලින් වනාලින්ට හොඳට මේ පරිසර පද්ධතිය තුල ආහාර තියෙනවා. ඒත් එක්ක වනාලින් මෙම රක්ෂිතෙන් එළියට ඒ කියන්නේ ජනාවාස මිනිසුන්ගේ ජනාවාස වෙත යාම අඩු වෙලා තියෙනවා. මෙතන සිට අවට බලන විට විවිධ වයසේ රුග්ගොමු විල්ලු තන බිම් දක්නා හැකියි. දින කිහිපයක් රැඳී සිටිය හොත් අපට තවත් අලියතුන් සේම නටබුන්ද දැක බලා ගත හැකි. ගල් කුලෙන් පහලට බැසගත් විට සියුම් ගල් කැටයම් කරුවෙකුගේ පහස ලද තැනක් හමුවනවා. එතන අද අපේ ගිමන හා නිවන රැඳෙනවා. සෝමාවති විහෙරේ රැස් අබිමුව මහවැලි නදියේ ජලතල හොබවන ගාම්භීරත්වය විඳගෙන සෝබාධාරා අප නික්ුණා. මේ තුලින් ගලා එන සෝබාධම රැකීමේ පණිවිඩය ඔබත් ගැඹුරින් ක්‍රියාවට නගන්න. එවිට මිනිසකු ලෙස ඔබට ලැබුණු වරම තවත් ප්‍රවාහන්විත වනු ඇති. භෞතිකය කොතෙක් ඇලි ගැටි රැක්කද රැක්ක නොහැක්කා. ආධ්‍යාත්මය උවමනාවක් පවතී නම් පමණක් ඔබට රැකගත හැකි. ශික්ෂණයකට ලක් කරගත හැකි. ඉලක්කයක් දිය හැකි. ඉතින් සෝබා දහම පාපතර ඉන්මද පින්වන්තයින්ද සදන බිමයි ඔබයි තෝරාගත යුත්තේ. යා යුතු කුමන මාවතකදැයි කියා සෝබා දහමට ආදරය කරන්න, ඒ දෙස ගැඹුරින් බලන්න, පිළිපදින්න, ජය ගන්න. අදත් සෝබාධාරා ඔබෙන් නික්මී යන්නට අවසරයි.